ගන්න. ඔව් දැන් කිරි රකදන් ටයිම් එකනේ. මම ඒවලේ නෝ කිරි දෙන්නේ කොහෙද? රුපියල් 20000ක කිරි තියෙනවා 2500 කිරි පැකට් එකක් මට ඒකයි මුකුත් කරගන්න බැරි මෙතන තියෙන රුපියල් 10000ක බඩු මොන රුපියල් 30000ක බඩු තියෙනවා ඔයාට බබාටයි එක්ක බයි කිරි එක තමයි මට එයා බර අඩු නැහැ කපාස්සම කොහක් බර තියෙනවා කියලා තනින් මට ඊට පස්සේ දෙවෙනි මාසෙ ග්‍රෑම් 900ක්වත් බැරි වුණා. ඊළඟ මාසෙ තමයි අඩු වුණා. ඇයි කියන්නේ දන්නේ. දැන් සායරිට ගෙනිච්ච දඹුල්ලේ ඊට පස්සේ යාලක් කො මොකොත් දෙඩක් නැහැ. යම කිරි ප්‍රශ්නයක්ද දන්නේ. කිරි මිස්ට දාමු කියලා. එයාල කිරි මිස්ට දැම්මා. ඊට පස්සේ කිරි මිස්ට දැම්මට පස්සේ දොවලා බලද්දි කිරි නේ මගේ. ඊට පස්සේ අර කිරි පෙති ඒව දුන්නා. ඒව දීලා මිස් කුවා මේ නෑන් එකක් තියෙනවා මම මංගව දැනට ඔයා මේක දැනට දෙන්න ගිහලා කොමාරි කළ පුළුවන් බබරි කිරි අරන් දෙන්න කියලා. ඇවිල්ලා බලද්දි එක දිලා ගිහින් 2500 කිරි එකක්. මොදෙම තාත්තේ නේ බලන්න. මට ඔය කවුරු හරි හාල් ටිකක් අරේ මේ දුන්න තමයි කන්නේ බොන්නේ. අපිට හාල් දෙන්න මොකුත් නෑ. ඊයේ පෙරේදා කෝසර මල්ල බඩු එක දුන්නා. ඒකෙන් සීනේ තේකුඩු ටික ගෙනා. බබා හදන්න එපා කිව්වලු නේද? මොකද ඒකේ මට මැසේජ් එකක් දාලා තිබුණා දැක්ක. ඔව් ඒ යාට එයා කලින් විවාහවලානේ හිටියේ. ළමයි එපා කියලා කියන්නේ. ඔව් එපා කියලා ඊට පස්සේ මම ඒ කොමාරි මට ඕනි කියලා වුණා මම පොලිසියට ගිහලා කිව්වා මට දරුවෝ ඕනි කියලා. ඊට පස්සේ එයා කොහෙද? බඩේදී මේ එපා කියලා කියන්නේ. ඔව් මුලදීම දැනගද්දිම. ඊට පස්සේ මං කොහොම එහෙම කරන්න බෑ මම මෙයත් අරිමනේ හදාගත්තේ. ඊට පස්සේ මේ මම පොලිසියට ගිහලා වල කිව්වා මට දරුවෝ ඕනි කියලා. ගැහුවත් එක්ක මට අයුරු කියන්න ඕනේ. ළමයි අයින් කරන්න කියලා. ඔව් එතකොට එයා යායි ගෙදර ගිහිල්ලා මඩ කියවෙන යායි ඉන්නේ කියලා පදිංචිට ගිහින් අපහු කොහොම හරි කළා මං ඒ මාස 10න් බඩේ තියාන කොහොම හරි දුක් හිඳයි සායන වලට ඔක්කොටම ගිය තනියම දඹුලේ ගියා ස්කෑන් වලට හැමදේටම ගිය මම යයි එක් කරගෙන එයාටත් ඉස්කෝලේ ගමනක් නැති වෙනවා මං එක්ක යන්නේනකොට දැන් බබා ක්ලිනික් කරේ මේ එක්ක යනකොට මෙයාත් එක්ක යන්නේ ඉස්කෝලේ ගමන නැමෙත් දැන් ළමයට කිරි ගියා ගන්න කොහෙන්ද ගත්තේ? ගත්තේ කියන්නේ මට මේ අපි හම්බෙනවනේ එක එක්කෙනාගෙන් කිරි කී හරි හම්බෙනවා. මේ ඔය එන යනකොට එහෙම වෙපාරේ අපි ගියාම කතා කරනවා එහෙම දෙනවා. මේ ඒවම එකතු කරලා කිරි එකක් ගත්තා. ඒක 2500. ඒක දැක්කම මම මාගේ පපුවස් ගලියම කොහොමද මේ ගන්නෙ කියලා. අර මිස් දීපේක 1300. මම හිතේ 1300 වගේ ඇති කියලා. ඒක දැක්කම මට ඇත්තටම මං කොහොමද මේ දරුවට මේ කිරි එක දෙන්නේ කියලා හිතුවා. ඊට පස්සේ තමයි මං අයියා ටග් ගාලා බැලුවේ කොහොම හරි උදව්වක් ගන්න පුළුවන් වේද කියලා. මොකද මගේ දරුවා කටු ගන්නවා දැක්කම මට ඒක වවන්න බෑ අයියේ කොහොම. මොකද දරුවා චෝටිනේ කටු ගහලා ලේ අරගෙන ඒවා මේවා කරනකොට ඒ දරුවා තවත් දුර්වල වෙනවා. මේ දරුවා ප්‍රශ්නේ ඉස්කෝලේ යවන්න. ඇයි ඉස්කෝලේ යන්නේ නැද්ද? යනවා ඉතින් ගොඩක් ඉතින් වෙලාවට සම්බෝලයි බච්චි තමයි යන්නේ කිව්වේ. මොන හරි තිබ්බත් ඔය හදලා දෙන උදේට වෙනක සෑටත් එක්කම කන්නේ අපි දෙන්න. ඉතින් කිරි නැති වෙනක සාදන්නයි. එතකොට ගෙදර කවුරු කවුරු දැන් ඉන්නේ? අපි තුන්දෙනා විතරයි. අම්මලා? මගේ අම්මා තාත්තාගේ. කවුරුත් නෑ මට. මේ හරි කැලේ ඔය ඉන්නවා. අලි එන්නේ නැද්ද? අලි එනවා.
රෑට ලයිට් දාලින් යම් මේසරේ ලයිට් බිලර් කර 4000ක් ඇවිල්ලා වෙනදට 1000 ගානක් මේසරේ 4000ක් ගෙල්ලා අර වැඩි වෙලා හින්දා ඒවා මේවා දකින්න කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතෙනවා. මාර ප්‍රශ්නයක් නේ. හැබැයි මේ තාත්තලා නම් නෙවෙයි මේ මිනිස්සු දැනගන්න ඕන මේ 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 ගෑණියෙක්ගේ බඩට ළමයෙක් දුන්නාට පස්සේ. දැන් මේ කිරි ටික කොච්චර දවසක් ගතියිද ප්‍රකට රට? දැන් මෙයාලට මිලිලීටර 180 තමයි කිරි දෙන්න කියලා තියෙන්නේ. පෙට්ටිය දාලා තියෙන 180 වෙනවා නම් මම මෙයාට දෙන්නේ 120යි දැන්. 120 දෙන්නේ මේ කියන්නේ බබා තාම ආසන්නවා. හරි කුක්කු ටිකක් හදාම් බොන්න. කුක්කු ටිකක් හදාන්න බොන්න. ඒ කියන්නේ පෝෂණය නැතිකම නේ. ඔව්. මේ රතු කියන්නේ නේ. කොහමද දුක්ඛම ළමයා හදාගන්න කොල්ලෙක් නේ. එතකොට අම්මට කවදා හරි ශක්තියක් එන ලොකු පිළිමි ළමයි. ගෑන ළමයි දුත් එහෙම තමයි. දැන් කඩපු කිරි තියෙනවද නේ? ඔව් එකක් පෙරේද මං ගිනාවා ඔයාලා අර දිනයක් කිව්වේ නෑ නේ නේද? එකක් තියෙනවා. මෙලොව දරුවෙක් එළිය දකින්න පුදුමාකාර ආසාවකින් අම්මලා තාත්තලා බලාගෙන ඉන්නවා. හැබැයි ඒ අතරේ මෙලොව එළිය දකින්න සූදානම් වෙද්දිම මේ දරුවට එළිය දකින්න අවස්ථාව අහිමි කරන්න නරුම තාත්තලා උත්සාහ කරනවා. එවැනි පවුකාර තාත්ත කෙනෙක් නිසා දුක් විඳින අම්මෙක් දරුවෙක් හොයාගෙන තමයි අපි ආවේ. සමාජ ඇස YouTube නාලිකාව බලන ඒ වගේම අපේ මුහුණු පුත පරිශීලනය කරන අයකු අපිට දාලා තිබුණා පුංචි වදන. දරුවට කිරි ටික ගන්න විදිහක් නැහැ. තාත්තා උපදීම දරුවව විනාශ කරන්න හදලා අවසානයේ දරුවව ගැමිණියක් වෙද්දී දාලා ගියපු නිසා දරුවට අම්මට කිරි නැහැ. පුළුවන් නම් කිරි ටිකක් ගෙනත් දෙන්න කියලා. අපි ඒ සංවේදී පුවත දැක්කා. ඒ සටහන දැකලා අපි මේ කතාව එහෙම්මම තියෙද්දී විදේශගත වෙලා ඉන්න මුහුළු පොතේ මගේ YouTube page එකේ සමාජ ඇසේ ඉන්න සමාජිකාවක් ආදරණීය යුවතියක් නැගණියක් අම්මා කෙනෙක් රුපියල් 30,000ක මුදලක් අපිට එවලා තිබුණා. කාංචන අයියේ මේක ඕන දෙයක් කරන්න කැමති දෙයක් අයියට කැමති දෙයක් කරන්න කියලා. ඒ අනුව අපි ඒ රුපියල් 30,000 වියදම් කරලා රුපියල් 2500යි මේ කිරි එක පැකට් එකක්. කිරි පැකට් 8ක් ගෙනවා රුපියල් 20,000ක් දීලා රුපියල් 10,000කට වටිනාකමකින් බඩු ටිකක් අරගෙන ඇවිල්ලා මේ පුංචි පුතාගේ තාත්තට එපා වෙච්ච මෙලුව එළිය දැකපු අම්මට ගිහින් තනින් කිරි ටිකක් උරලා බොන්න බැරි පුංචි පැටියට ලබා දෙන්න හැකියාව ලැබුණා. අනිත් අම්මටයි දියණියටයි ආහාර ටිකක් දෙන්න හැකියාව ලැබුණා. සමාජ ඇස සමග එකතු වෙලා මෙන්න මේ වගේ අම්මා කෙනෙක් වෙන්න තාත්තා කෙනෙක් වෙන්න කුසගින්න නිවන්න. ඒ විතරක් නෙවෙයි යම් මට්ටමකින් හෝ ඒ අයට අස්වැසිල්ලක් වෙන්න වේදනාව නිවන්න පුළුවන්. ඒක තමයි අපි කරන උතුම්ම පින්කම. මගේ ආදරණීය සහෝදරියට ගොඩක් පින්. අපිට මුදල් ලැබලා ඔබේ මුදල් සාධාරණව ලබා දෙන්න අපට හැකියාව තියෙනවා. එකතු වෙන්න සමාජ සත්ත්ව. Bye.
සද්ද නැහැ නේ.